ජීවිතයේ අපිට මිල කරන්නට නොහැකි දෙයක් තිබෙනවද? අන්න ඒ දෙයට අපි අපේ දරුවන්ව සමාන කරනවනේ. එනිසා තමයි අපේ ඇස් දෙකට, අපේ හදවතට, කොටින්ම කිව්වොත් අපේ පනට අපි දරුවන්ව සමාන කරන්නේ. යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාවේ දරුවන් සම්බන්ධයෙන් එක් බැරෑරුම් ප්‍රකාශයක් කරනවා. ඇත්තටම කිව්වොත් මේක බැරෑරුම් කියන කාරණය වටහා ගන්නට අවශ්‍යයි. අනතුරුංග වීමක් කරනවා. වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ පූර්ණ මතක වර්ධනය, මත පූර්ණ මානසික වර්ධනයට අවශ්‍ය වන්නා වූ මේ සෙල්ලම් කිරීම, සෙනෙහස කියන දේ, ආහාර ගැනීම, මෙන්න මේ දේවල් නිසි ආකාරව දරුවන්ට නොලැබීම හේතුවෙන් දරුවන්ගේ ඒ පූර්ණ මානසික වර්ධනය ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියන ඒ අනතුරුංග වීම යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනවා. අනිද්දා දිනේදී මෙන්න මේ කාරණය ගැන වැඩි වශයෙන් කතා බහ කරන්නට නියමිතව තිබෙනවා. මොකද අනිද්දා දිනය කියලා කියන්නේ ලෝක පියවරුන්ගේ දිනය. පියවරුන්ගේ දිනත් එක්ක යුනිසෙෆ් ආයතනය තිබෙන සම්බන්ධතාවය මොකක්ද? මෙන්න මේ කාරණය ගැන අද දවසේදී අපි වැඩි වශයෙන් කතා බහ කරන්නට හිතුවා. මේ කතා බහට එකතු කරගන්නවා සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහත්මයා, ඒ වගේම මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ යුනිසෙෆ් ආයතනයේ අධ්‍යාපන නිලධාරි ප්‍රසික සෝමවීර මහත්මයා. ආයිබෝන් දෙනත්. ආයිබෝන්. මුලින්ම ජනනාත් මහත්මයාගෙන මෙන්න මේ කාරණේ අහන්න ඉතුරු. දැන් දරුවන් කියලා කියන අපිට සම්පතක්. දරුවන්ගේ වටිනාකම අද කාලේ වෙනකොට දෙමව්පියොත් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන අපි තමයි කෙටියෙන් දෙයක් කියලා පටන් ගමු. ඔව්, සම්පත් දරුවන් තමයි රටක සිටින ඉතා වැදගත්ම කොටස. මොකද රටක් ඉදිරියට යනකොට නිවැරදි මනසකින් යුතු, නිවැරදි දැක්මකින් යුතු පිරිසක් රටේ බිහි වෙන්න ඕනේ, ඒ රට ලෝකෙ තුලට ගෙනියන්නට. ඉතින් ඒ කාලෙත් ඒ දරුවන් සකසන්න කාලය වෙන්නේ අවුරුදු 1-5 අතර තමයි. මේ දරුවන්ගේ මොලේ වර්ධනය වෙන්නේ සම්පත් ඔයා කිව්වා වගේ 85%. අපි හිතන්නෙම නෑනේ 1-5 අතර දරුවෙක්ගේ මොලේ වර්ධනය වෙලා ඉවර වෙනවා 85%කින්. එතකොට ඊළඟ මේ එයාගේ මුළු ජීවිත කාලෙම 15%යි තියෙන්නේ වර්ධනය කරගන්න. ඉතින් අපි ඒ වර්ධනය 1-5 අතර දරුවෙකුට තේරෙන්නේ නෑනේ මෙලෝදයක්. ඉතින් අපි දෙමව්පියන් හැටියට දරුවන්ට දෙය යුතු කාරණා බොහොමයක් තියෙනවා. ඉතින් රසික මහත්මයාත් ඒවා කියයි. මම සම්බන්ධුනේත් කියලා පසුවට අපි කතා කරමු. රසික මහත්මයා, දැන් ලෝක පියවරුන්ගේ දින අනිද්දටනවා ලබන ඉරිදට පැවැත්වෙන්නේ. ඉතින් මේ කාරණේත් එක්ක, මේ දිනෙත් එක්ක යුනිසෙෆ් ආයතනය සම්බන්ධ වෙන්නේ මොනෝගේ හේතුවක් හින්දාද? සම්බන්ධ වසර 70ක පමණ කාලයක් සිට යුනිසෙෆ් ආයතනය ලෝකයේ සෑම දරුවෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න බැඳී සිටින සංවිධානයක්. දැන් අපි දරුවොත් එක්ක වැඩ කරද්දි දරුවන්ගේ දෙමව්පියොත් එක්ක වැඩ කරන එකත් කළ යුතුම දෙයක්. ඉතින් ලංකාව ඇතුළු බොහෝ දියුණු වෙන රටවල්වල අපට පෙනෙන දෙයක් තමයි මේ දෙමව්පියන් වෙනුවෙන් සැදුම්ලත් ප්‍රතිපත්තීන් සීමාසහිතයි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ පීතෘත්ව නිවාඩු කියලා හිමිකමක් තියෙන්නේ රාජ සේවකයන්ට. ඒකත් දවස් 3ක්. දැන් පෞද්ගලික අංශයේ රටේ සේවක පිරිසෙන් වැඩි පිරිසක් නියෝජනය වෙන අංශයට පීතෘ නිවාඩු හිමිකමක් නැහැ. ඒතකොට දැන් මාතෘත්ව නිවාඩු තියෙනවා නම් මාස 3කුත් ඊටත් එහා ගිහිල්ලා පීතෘත්ව නිවාඩු තියෙන දවස් 3යි නම් දරුවෙක් වර්ධනය කරන්න වැඩි වගකීමක් එවැනි ප්‍රතිපත්තීන් තුලින් පැවරිලා තියෙන්නේ මවට. නමුත් අපේ පණිවිඩය තමයි පියත් දරුවෙකුගේ වර්ධනයට සම පාර්ශවකරුවෙක් විදිහට කටයුතු කළ යුතුයි යන්න. ඉතින් දැන් අපි ඉන්නේ තරඟකාරී ලෝකයක. ඔබත් කාර්යබහුලයි, මමත් කාර්යබහුලයි, අපි සියලු දෙනාම ඉතා කාර්යබහුල තරඟකාරී ලෝකයක තමයි ඉන්නේ. ඉතින් මේ තරඟකාරීත්වය තුළ අපට දරුවන් වෙනුවෙන් ඒ අවශ්‍ය අවධානය, ඒ අවශ්‍ය කැපකිරීම් කරන්න ලැබෙන කාලයේ සීමා තියෙනවා. නමුත් අපි මේක නිදහසට කරුණක් වශයෙන් පාවිච්චි කරලා ඒ අපෙන් විය යුතු දේ වෙනත් පාර්ශවකට පවරන්න ඕනේ නැහැ. අපට ඉතාමත් පහසු වෙන එදිනෙදා කරන කටයුතු වලදී තමන්ගේ දරුවා වෙනුවෙන් යම්කිසි කාලයක් කැප කරන්න පුළුවන්. ඉතින් අපි යුනිසෙෆ් සංවිධානයේ විදිහට හිතුවේ මේ පියවරුන්ගේ දිනය සංකේතාත්මක සැමරුමකටත් හෝ ත්‍යාග හුවමාරුකටත් එහාට ගිහිල්ලා යම්කිසි අර්ථවත් ආකාරයකින් සමරන්නේ කොහොමද, යම්කිසි ඵලදායී ආකාරයකින්. එතනදී අපි සම්බන්ධ කරගත්ත ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ චරිත 3ක්. ඒ චරිත 3 සම්බන්ධ කරගෙන අපි වීඩියෝ පට 3ක් නිර්මාණය කළා. ඒවායෙන් නිරූපණය වන්නේ ඒ ප්‍රසිද්ධ චරිත 3 හා ඒ චරිත 3ේ නිරූපණය වෙන පුද්ගලයන්ගේ දරුවන් සමග කාලය ගත කරලා ඒ දරුවන්ගේ වර්ධනයට උපකාරී වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක හරියටම වැදගත් වෙන්නේ මේ 0.5 කියන
කාල පරාසය තුළ. හොඳයි. දැන් ඔබතුමන් මේ වීඩියෝ දර්ශනයක් ගැන කතා කළා නේ. ඒක නිසා අපි මේ වීඩියෝ දර්ශන නරඹලම ඊටර කතා බහ කරමු. ආයුබෝවන්. මම ජනනාත් වර්කගුණ. මගේ පුතා තමයි ජනු. ඉතින් එයා තමයි මගේ ජීවිතේම. වාදකෙක් හැටියට තම්මැට්ටම් වාදනය පුහුණුමීම් වල යෙදෙන එක තමයි මගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් කාරණේ. හැබැයි ඊටත් වඩා වැදගත් වෙන්නේ මගේ පුතාගේ මුල් අවුරුදු පහ එයාත් එක්ක සෙල්ලම් කරලා ක්‍රියාකාරකම් වල ඉදිච්ච එක තමයි මට ඉතාමත්ම වැදගත් උනේ. එයාගේ ස්නායු සම්බන්ධතා ශක්තිමත් වෙලා වර්ධනය වෙලා මොලේ වර්ධනයටත් ඒක අනිවාර්යයෙන්ම බලපෑවා. ඒක එයාගේ ඉගෙනීම් කටයුතු වලට විතරක් නෙමෙයි එයාගේ මුළු ජීවිත කාලයටම අනිවාර්යයෙන්ම බලපාන දෙයක්. ඔබේ පොඩ්ඩගේ මොලේ වර්ධනය කිරීමේ ශක්තිය තියෙන්නේ ඔබටමයි. අද අපි මේ යුනිසෙෆ් මව්පිය පුහුණුවේ ඒක ඉගෙන ගමු. වේදකින් තුරව අපි කරන හැම ක්‍රියාකාරකමකින්ම ඒගොල්ලන්ගේ ජීවිතයට යමක් එකතු වෙනවා. ඒ නිසා ඒගොල්ලන් එක්ක ළඟින්ම සහ ආදරෙන් ඉන්න ඕගොල්ලන් අනිවාර්යයෙන්ම කාලය වෙන් කරගන්නට ඕන. බයිසිකල් පදින එකද, ෆුට්බෝල් ගහන එකද, පිටේ ලුණු ගෙනියන එකද කියලා නෑ. මේ කියන සෑම ක්‍රියාකාරකමකින්ම දරුවන්ගේ කායික, මානසික, සමාජීය සහ නිර්මාණාත්මක හැකියාව වැඩි දියුණු කරගන්න උදව් වෙනවා. ඔබේ දරුවත් එක්ක සෙල්ලම් කරන එක ඔබට සතුටක් විතරක්ම නෙමෙයි. ඒයින් ඇත්තටම ඔබේ දරුවාගේ මුලේ වර්ධනය සිදු කරනවා. කෑම, සෙල්ලම්, ආදරේ ඔබේ දරුවාගේ මුලේ වර්ධනය කරන බව ඔබ හොඳින් මතක තියාගන්න. හරි සුන්දරයි මේ දසුන් පෙළ. මේක කැමරාවක් ඉදිරියේ තවත් එක් රඟපෑමක් නොවේ කියන කාරණයට පෞද්ගලිකව මාත් සාක්ෂි. මොකද පෞද්ගලිකව ඔබ හඳුන්වා කෙනෙක් විදිහට ජනුත් එක්ක මේ ඔට්ටු වෙන එක අපි ගෙදරදී දැකලා තියෙන කාරණයක්. මේ කාරණේදී දැන් පියෙක් විදිහට මේ කාරණේ ඉදිරියට ගෙන යන්නට ඔබතුමන් වගේම ඒත් එක්කම හිටපු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක ෆයිල් මරිජ් ඒත් එක්කම ගුවන් විදුලි මාධ්‍යවේදී KD ප්‍රකාශ් සම්බන්ධ වෙනවා. තවත් බොහෝ පිරිසක් මේත් එක්ක සම්බන්ධ වෙනවා. අද ඒ පිරිස අපිත් කතා කරන්න මෙතන නොදති මේ නොහිටියත් ඔබ ඉන්නවා. පුතත් එක්ක මේ කරන ගනුදෙනුව සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට ලෝක වාසීන්ට මොනවගේ පරිණතියක් දෙනවද? ඔව් දැන් සම්පත් අනිවාර්යෙන්ම මේ පරිශන වලටත් පෙර මම මේ දරුවා කුඩා කාලේ සිටම ඇහුම්කන් දෙනවා. එයා ඉල්ලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වුණා. දැන් නිතැතිම බෙර කලාව අපේ මේ පරිසරයේ තියෙන හින්දා නිකම්ම බෙර වාදනය කරනවා. මගේ පන්ති ඇවිල්ලත් වාදනය කරනවා. දැන් සම්පත් හොඳම කාරණේ තමයි මේ පියවරුන්ට කියන්නට තියෙන කාරණේ මේ දරුවත් එක්ක විනාඩි 5ක් සෙල්ලම් කරාම මොලේ ලක්ෂ 3ක් පමණ සෙල්ස් වර්ධනය වෙනවා කියලා තමයි පර්යේෂණ වලින් හොයාගෙන තියෙන මේ නිසෙ පාතනිරේ හරනේ රසික. ඉතින් ඒ හින්දා අපිට විනාඩි 5ක කාලයක් අපේ දරුවන්ට 0.5 අතර වෙන් කරන්න පුළුවන් නම් ඒ දරුවාගේ සම්පූර්ණ අනාගතයේ ඌගේ සිතුම් පැතුම් එහෙම නැත්නම් ඌ ධනෙ හම්බ කරන්නේ කෙසේද? ඌ තෝරාගන්නේ මොන මාධ්‍යයක්ද මොන රස්සාවක්ද කියන දේ තීරණය වෙනවා මේ 1.5 අතර කාලය තුර. ඒ පහෙන් පස්සේ දරුවා පෙන්වන ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ දෙමව්පියන් කරලා ඔවුන්ට අවශ්‍ය පාරවල් පෙන්වන්න තමයි අවශ්‍ය වෙන්නේ. නැතුව දෙමව්පියන්ගේ සිහින දරුවන්ගෙන් එලි කරගන්නත් ඒ වගේ දේවල් නැතුව දරුවා යම්කිසි දෙයක් එයා අරන් එනවලු මේ එයා පහුගිය භවයේදී එකතු කරගත්ත දේවල් තමයි මේ භවයට අරන් ඉන්නේ අපේ බුද්ධ ධර්මය අනුව. ඉතින් ඒවා මොනවද කියලා අඳුර ගන්න පුළුවන් මේ 1.5 අතර අපි මේ ක්‍රියාකාරකම් වල දරුවොත් එක්ක යෙදුනට පස්සේ.
රසික මහත්මයා බොහෝ දෙනෙක් කල්පනා කරනවා පූර්ණ ළමාවයේ සංවර්ධනය කියන කාරණය ගැන කතා කරනකොට දරුවෙක් ඉපදුනට පස්සේ සංවර්ධනය කරන එක ගැන තමයි මේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඇත්තට මොකක්ද මේ පූර්ණ ළමාවයේ සංවර්ධනය කිරීමේ වැදගත්කම කියන එක? පූර්ව ළමාවිය කියන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීම අවස්ථාවේ සිට පළමු වසරට යන කාල පරාසය. එතකොට අපි ගත්තොත් 0-5 අතර කාලය තමයි මේ පූර්ව ළමාවිය. ඉතින් අපි මේක හරි පුදුමාකාර කාල පරාසයක්. මොකද මෙතන ශාරීරික වශයෙන් විශාල සිදුවීම් වෙනස් වීම වෙනවා. ඒ වගේම මොළ පැත්තෙනුත් වඩා වේගවත් මෙන්ම සංකීර්ණ වෙනස් වීම් රාශියකට ඒ දරුවා ලක් වෙනවා. දැන් ජනරත් මහත්මයා කියව 85%ක්ම මොළේ නිර්මාණය වෙලා ඉවරයි වසර 5 වෙද්දී. ඉතින් මේක ඇත්තට මේ නිර්මාණය වෙනවා කියලා අපි හඳුන්වන්නේ දරුවෙක් හොඳ පෝෂණයක් යටතේ නිවසක ආරක්ෂාව හා ආරක්ෂණය හා ආදරය යටතේ ඒ වයසට සුදුසු උත්තේජන හා අත්දැකීම් සහිතව වර්ධනය වෙනවා නම් මොළයේ ස්නායු සම්බන්ධතා තප්පරයකට 1000ක් වැනි ඉතා ශීඝ්‍ර වේගයකින් නිර්මාණය වෙනවා. ඉතින් හිතා ගන්න පුළුවන් අවුරුදු 5ක් විතර මෙන්න මේ තත්මේ සංකලනයන් යටතේ දරුවෙක් වර්ධනය වෙනවා නම් කතරම් ප්‍රමාණයක් ස්නායු සම්බන්ධතා මොළේ නිර්මාණය වෙනවාද කියලා. ඉතින් ජනරත් මහත්මයා කිව්වා වගේම ඒ සම්බන්ධතා ප්‍රමාණය මත තමයි දරුවාගේ අනාගතය තීරණය වෙන්නේ. අපි ගොඩක් වෙලාවට හිතන්නේ පශ්චාත් උපාධියක් ගත්තාම තමයි යම් කෙනෙක් ලොවට මුහුණ දෙන්න සුදුසුයි කියලා. නමුත් ඒ අඩිතාලම වැටෙන්නේ මේ 0-5 කාලය ඇතුළතදී. ඉතින් අපි හිතන්න ඕනේ අපි මේ කාල පරාසයට දෙන අවධානය ඇතිද? අපිට තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් අපේ මේ ප්‍රයත්නේ මේ අපි මේ වීඩියෝත් අපි පෙන්වන්න හදන්නේ වියදම් කරන්න ඕනේ නැහැ. මේවා මේ ගෙදර ඉඳගෙන සුළු කාලයක් විතර වැය කරන්න ඕනේ. අනික ඒ දරුවා කැමති දේවල් නේද කරන්නේ. දරුවට ආශාවදයක් ලැබෙන දේවල් තමයි අපි කරන්නේ. අපි ගොඩක් වෙලාවට යොමු වෙන්නේ මේ ව්‍යුහගත ක්‍රියාකාරකම් වලට ළමයින් යොමු කරන්න. නැටුම් පන්ති වේවා, ඊට පස්සේ මොකද්ද මොකක්ද තරඟකාරී ක්‍රීඩා වලට වේවා, එවැනි දේවල් වලට තමයි අපි යොමු කරන්නේ. ඒව සුදුසු වයසක් තියෙනවා. නමුත් මේ 0-5 අතර සුදුසු වන්නේ ළමයා තමන්ගේ ඉමැජිනේෂන් එක භාවිතා කරලා ළමයා විසින් නිර්මාණය කරගන්නා වූ ඒ ලෝකයේ සැරිසැරීමට අනුග්‍රහයකත් දෙමව්පියන් විසින් ලබා දෙනවා. අපි මේ කාරණේ ගැන තවත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දරුවා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙකින් ඉන්නවා. ඊට කලින් කෙටි විරාමයක් ලබාගෙන ඉතින් කතා බහ අපි කරමු. අපි අද දවසේදී කතා කරන මේ කාරණේ පිළිබඳව ඔබට වෙබ් අඩවියට පිවිසලා ඒ පිළිබඳව ඒ තුලිනුත් වැඩි විස්තර දැනගන්න හැකියාවක් තිබෙනවා. මම සඳහන් කරනම් වෙබ් අඩවිය www.unicef.lk/eatplaylove එහෙම නැත්නම් EATPLAYLOVE කියනවා. මේ වෙබ් අඩවියට ගිහලා ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවකුත් තිබෙනවා. රසික මහත්මයා අපි මොනවාගේ විස්තරද වෙබ් අඩවිය තුලින් අපිට දැනගන්න පුළුවන් කියන කාරණේ ගැන කතා කරමු. මේ වෙබ් අඩවියේ අර අපි කලින් ආරම්භ වූ ආකාරයට තවත් වීඩියෝ පට දෙකක් තියෙනවා. සිංහල හා සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන්, එවැගේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඒවත් නරඹන්න, ඒ අදහසුත් ඔබේ ජීවිතයට එක් කරගන්න. මොනද දැන් ඔබට තිරේ දිස්සනවා ඒ වෙබ් අඩවිය? අපි කතා කරමු. එහි තව එක් කරුණක් අඩංගු වෙනවා. දැන් අපි මේ සාකච්ඡාවේදී අපි මූලික අවධානය යොමු වුණේ මේ නිවස පදනම් කරගත් දරුවාගේ වර්ධනයට උපකාරී වෙන්නේ කොහොමද කියලා දෙමව්පියන් විසින්. නමුත් අපි දන්න දෙයක් තමයි වයස 3-5 අතර බොහෝ දරුවන්ට තවත් වැදගත් වූ ආයතනයක් තියෙනවා. මේ හා සමානම ජීවිතයට වැදගත් වූ අත්දැකීම් හා අධ්‍යාපනයක් ලබා දෙන. ඒ තමයි පෙර පාසල. නමුත් සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ දරුවන්ගෙන් 50%ක් පමණ ප්‍රමාණයක් පමණයි පෙර පාසල අධ්‍යාපනයක් ලබන්නේ. ඉතින් ඇත්තට අපි මේක බලන්න ඕනේ කොහොමද මේක 100%ක් දක්වා වර්ධනය කරගන්නේ කියලා. මොකද ඒක ඉතා දරුවෙකුගේ ජීවිතයට ඉතා වටින අවස්ථාවක්. ඉතින් මෙතනදී අපි ගැටලුවක් වෙලා තියෙන්නේ බහුතරයක් පෙර පාසල් පුද්ගලිකංශය මගින් සේවා සපයන ආයතන. ඉතින් යම්කිසි දෙමව්පියෙක්ට ඒ වියදම දරන්න අපහසුතාවයක් තියෙනවා නම් පෙර පාසලක දරුවා යැවීමේ හැකියාවක් නැහැ. ඉතින් අපේ මේ වෙබ් අඩවියේ තියෙනවා ඔන්ලයින් පෙත්සමක්. අපි ඒකෙන් ඉල්ලන්නේ ඒ වගකිවයේ ආයතන වලින් අවම වශයෙන් දරුවෙකුට එක වසරකවත් පෙර පාසල් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන්න. මොකද ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අරමුණු වලට ඒවා සාක්ෂාත් කර ගැනීමට බැඳී සිටිනවා. ඉතින් ඒ අරමුණු වලින් 4.2 ඉලක්කය තමයි සෑම දරුවෙක්ම අවම වසරෙන් එක වසරක්වත් පෙර පාසල් අධ්‍යාපනය යනවා කියන එක.
මෙන්න මේ කාරණාව ඔබේ ජීවිතේ ඉතාමත් වැදගත් හේතුවක් සඳහන් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා. පියවරු කියලා කියන්නේ හිතේ ගිනි තියාගෙන ගතේ ගිනි නිවන්නට උත්සාහ කරන පිරිසක්. සමහරකට පියවරයෙක්ගේ මේ ආදරය දරුවන්ට පෙනෙන්නේ නැහැ කියන කාරණයත් මෙන්න මේ නිසාම මතුවන කාරණයක් වෙන්නට පුළුවන්. හැබැයි දරුවෙකුගේ මනස වර්ධනය වෙන්නට ඔවුන්ට ඒ ආදරය ලැබෙන්නට අවශ්‍යයි. පියෙකුගේ ආදරයත් ඒ විදිහටම ලැබෙන්නට අවශ්‍යයි. මෙන්න මේ කාරණේ අද දවසේදී අපි වැඩි වශයෙන්ම කතා බහ කරන්න හිතුවේ. එහෙනම් ඉතින් මේ විශේෂාංගයට සමුදෙන්නට දැන් කාලය උදා වෙලාවට විඳනේ සිකුරාදා දවසේ අවසාන විශේෂාංගයෙන් අපි මේ කාරණේ ගැන කතා කරා. අනිද්දාට යෙදෙන්නට තිබෙනා වූ ලෝක පියවරුන්ගේ දිනයට යුනිසෙෆ් ආයතනයත් සම්බන්ධ වෙලා තව තවත් මේ කාරණේ ගැන ලෝකෙම දැනුවත් කරන්නට අත්වල් බැඳ ගන්නවා. එන්න මේ කාරණේ තමයි ඔබට සම්ප්‍රේෂණය කරන්න අපිට අවශ්‍ය වුණේ. දෙනාලු බොහොම ස්තුතියි. තවත් දවසක හම්බෙලා අපි වැඩිදුර විස්තර කතාගමු. එනයි මොහොසුදි. අපිට විඳනේ සිකුරාදා දවසේ නුගසෙන්නුත් සමුගෙන යන්නට කාලය උදා වෙලා කාලය හැමදාමත් වෙනවා. හැම හමුවීමක්ම අවසාන වන්නේ වෙනවීමකින්. ඒ නිසා සතියක හමුවීමේ බලාපොරොත්තුවක් ඇතිව තමයි අද දවසට අපි සමුදෙන්නේ. දරුවන්ගේ මතු දවස සාක්ෂාත් කරන්නට ඔබ දෙමව්පියන් වශයෙන් ඒත් එක්ක වැඩිහිටියන් වශයෙන් කටයුතු කරන්න එය ඔබේ සමාජයේ තිබෙන වූ වගකීමක් යුතුකමක් වෙනවා. ඒ වගකීම අනාගතයේ මල්පර දරන කාලයක් වෙනවා. එදාට අපිට යහපත් අනාගතයක් ගැන කතා බහ කරන්නට තිබේවි. ඒ බලාපොරොත්තුව සමගින් අද දවසට සමුගන්නවා සතියකින් හමුවු. ප්‍රාර්ථනාවට සුවදායි සතියක්. ආයුබෝවන්.